හලෝ මේ ඔයාගේ සැලරි එක කීයද? අනිත් අයගෙන් සැලරි එක ගැන අහන්න එපා හලෝ. ඔයාට මනස් නැද්ද? මචන් දැන් ජොබ් එකට ගිහිල්ලා කොච්චර කල්ද? මචන් දැන් අවුරුදු මචන් දැන් දෙකක් තුනක් ගියා ජොබ් එකට. මේ හොඳයිද ඉතින් ජොබ් එක? අවුලක් නැහැ බෑ ඉතින් කරගෙන යනවා ෂේප් එකේ. උඹට ඉතින් ගේමක් ගහ ගන්න පුළුවන්ද වන් ඉතින් හම්බෙන පඩි? මේ මේ කෙලින් අහපන් උඹට මොකක් දැනගන්න ඕනේ කියන්කෝ. නෑ නෑ මම මේ නිකන් සැලරි කීයක් විතර හම්බෙනවද උඹට? මේ මචං මගේ බේසික් එක මචං 75යි. හරිද? ඕ 75ක් තියෙනවා බේසික්. ඒකට තව ඇලවන්ස් එකක් හම්බ වෙනවා රුපියල් 10000ක විතර. හරි? EPF ETF ඒ ටික ඔක්කොම කපලා ගියාම මචං මට ඉතුරු වෙන්නේ 70ක් විතර මචං. අර ටික කැපිලා ඊට පස්සේ දැන් ටැක්ස් එකකුත් ගහනවා මචං. ආ උ දැන් ටැක්ස් එකකුත් කැපෙනවානේ. ඔව්. ඒකටත් කැපෙනවා මචං. ඒකට මේ ඔය බෝනස් එහෙම හම්බුනම තමයි කැපෙන්නේ මොකට මම පාඩිය ලක්ෂයට වඩා අඩු වෙන්නේ මචං. ලක්ෂයට වැඩි කට්ටි විතර. ආ. ඔව් ලක්ෂයට වඩා වැඩි නම් විතරනේ මේ දැන් කැපෙන්නේ. ඒතර මචං මේ මම මචං අපේ කම්පැනි එකකින් ලෝන්ස් දෙකක් දාලා තියෙනවා මචං. ඒතකොට ඒකටත් කැපෙනවා පාඩියෙන්. ඒතකොට මම එයාට අමතරව මචං බැංක් එකකිනුත් ලෝන් එකක් දාලා දිනවා. ඒකටත් කැපෙනවා මචං. එතකොට මචං ක්‍රෙඩිට් කාඩ් එකක් උත් අරන් තියෙනවා. ඒකෙත් මචං මිනිමම් පේමන්ට් එක පොඩ්ඩක් බර ගාණක් යනවා. ඊට අමතර මචං මේ අපේ අපච්චිගෙන් පොඩි ගාණක් මේ ණයට ඉල්ලගෙන තිනවා. ඒක ගෙවන්න මචං මම මේ මේ වෙන කාගෙන් හරි ණයට ඉල්ලලා තමයි මචං මම මේ සල්ලි ගෙවන්නේ. මොකද මට අන්තිමට ඉතුරු වෙන්නේ මචං රින රුපියල් 5000ක් විතර තමයි මචං. එතකොට පඩිය විතර උඹ කොහොමද ගේමක් ගහනවා කියන්නේ? විදිමි හැඟුමන් මහද නිවලනා දවසක් නෙවි අපිත් අපේ හිනවලට.